මහජන මුදලින් ඉදිකරුණත් මහජනතාවට අහිමි වෙළඳ සලක් පිළිබඳ පුවතක් දැන්. බැලූ බැල්මට මාළු වෙළඳ සලක් ලෙස පෙනුණත් මේ ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයයි. කාවත්ත මාදම්පේ මංසන්ධියේ කලක සිට පවත්වාගෙන යනු ලබන මෙම මාළු වෙළඳ සල් හේතුවෙන් බොහෝ දිනවල මාර්ග තදබදයේද සුලබ දසුණක්. කෙසේ වෙතත් මාළු වෙළඳ සල් පවත්වාගෙන යාම සඳහා මීට යාබද ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන ආකාරයද අප කැමරාවේ සටහන් වුණා. ප්‍රදේශවාසීන් පැවසුවේ එම ගොඩනැගිල්ල මෙතෙක් ජනතා අයිතියට පත් කර නොමැති බවයි. දැන් ගොඩාක් කාමීක දැන් අදලා. මම වතුර පාස්නේ උත් තියෙනවා. වතුරක් නැහැ නේ ඉතින් තාම වතුර සප්ලයි කරILLයි මේ දෙකම එකට මේ ඕපන් කරන්න තමයි බලාගෙන ඉන්නේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ ඇතැම් පිරිස් මද්දව්‍ය භාවිත කරන තිප්පලක් ලෙසද මෙය භාවිතයට ගෙන තිබෙනවා. මේ මාළු ගඩේ පවත්වගෙන යන කිසිම බලධාරි මේ ගැන බලන්නේ නැහැ. පාරේ මිනිස්සුන්ට යන්න විදිහක් නැහැ. ඉස්කෝලේ ළමයිට යන්න විදිහක් නැහැ. දැන් මේ ඇවිල්ලා බලන්න දැන් අද අලුත් අවුරුද්දක් ඇවිල්ලා පාරේ මගින් යන්න මගින්ට යන්න විදිහක් නැහැ. මේ මාකටයක් හදලා තිනා මාකටේ කුඩු බොනෝ, ගංජා බොනෝ. මේ අශීලාචාර වැඩ මේක සෑහෙන්න වෙනවා. ඉන්න මේ ප්‍රාදේශීය ලේකම් තුමා තුමියක් ඉන්නවා මේ ඉස්සරහා. එයා බලන්නේත් නැහැ මොකවත්. මේ මාකට් එක බල ලස්ස ගන්න දැන් මේ අවුරුද්ද මේක කරන්න තිබුණා. ඒක කරේ නැහැ කිසිම දෙයක් කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන්නේ නැහැ. මාළු වෙළඳ සල්වල අපද්‍රව්‍ය බැහැර කිරීමටද නිසි ක්‍රමවේදයක් නොමැති අතර ඇතැම් අපද්‍රව්‍ය යාබද භූමියට අවිධිමත් ලෙස බැහැර කෙරෙන්නේ මෙලෙසින්. මේ ආසන්නයෙන් ගලා බසිනා මාදම්පේ ඇලටද අපද්‍රව්‍ය බැහැර කෙරෙන අතර මේ හේතුවෙන් මාදම්පේ ඇලෙහිද ජලය දූෂණය වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාවට මාළු මිලදී ගැනීමට ඇති එකම ස්ථානයද මෙයයි. මහජන බදු මුදලින් තනන ලද ගොඩනැගිල්ල සම්පූර්ණ කර ජනතා අයිතියට කඩිනමින් පත්කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියා.